අයිබෝන් කියලා පිළිගන්නවා හැම දෙනාම කම්බයින් මැත් YouTube channel එකට. සරල රේඛාව සහ වෘත්තය කියලා කියන්නේ සංයුක්ත ගණිතයේ විෂයමාලාව තුළ තියෙන අතිශය වැදගත් පාඩම් කොටස් දෙකක්. ඉගැන්වීමේ පහසුවට සරල රේඛාව වෘත්තය කියලා වෙනම කොටස් දෙකකට වෙන් කරත් පේපර් එකේ අපිට ලැබෙන්නේ තනි ප්‍රශ්නයක්. ඒ කියන්නේ PO paper එකේ 16 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් වෙන් කළ තියෙන මේ සරල රේඛාව සහ වෘත්තය කියන පාඩම් දෙක ඇසුරෙන් ලබා දෙන ප්‍රශ්නය වෙනවා. ඒ වගේම තමයි පාට් A තුල 8 වෙනි ප්‍රශ්නය සහ 9 වෙනි ප්‍රශ්නය කියන ප්‍රශ්න දෙක මේ සරල රේඛාව සහ වෘත්තය කියන පාඩම් දෙකට තමයි වෙන් කළ තියෙන්නේ. එතකොට ලකුණු 200ක් මේ පාඩම් දෙකට වෙන් කරලා තියෙනවා. එතකොට අපි ලකුණු 200ක අතිශය වැදගත් පාඩමක් තමයි අද මේ ආරම්භ කරන්නේ. මේ පාඩමේ සිද්ධාන්ත සියල්ල අවසන් කරලා අපි ඊළඟට යනවා වෘත්තය කියන පාඩම් මේකට. ඒ වගේම මේ වීඩියෝ සීරීස් එක ආරම්භ කරන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මම මේ වෙනකොට 2021 ඉලවල් ළමයින් වෙනුවෙන් පාස් පේපර් ඩිස්කෂන් ක්ලාස් එකක් කරගෙන යනවා. ඉතින් ඒ ක්ලාස් එක තුළ මේ ඉදිරි මාස කිහිපෙදී කරන්න තියෙන පාඩමක් තමයි මේ සරල රේඛාව සහ වෘත්තය කියලා කියන්නේ. ඉතින් මේ සරල රේඛාව සහ වෘත්තය කියන්නේ තියරි කොටස් ගොඩක් තියෙන පාඩමක්. ඉතින් මේ පාඩමෙන් ලබා දෙන ප්‍රශ්නේ සාකච්ඡා කරන කලින් අනිවාර්යෙන් ඔයාලට හොඳ තියරි දැනුමක් තියෙන්න ඕන. ඉතින් අන්න ඒ නිසාම තමයි මම මෙන්න මේ වීඩියෝ මාලාව අරගෙන. එතකොට මම මේ වීඩියෝ හරහා ඔයාට සරල රේඛාව සහ වෘත්තය කියන පාඩම් වල මූලික තියරි නැත්නම් මූලික සිද්ධාන්ත කියලා දෙනවා. එතකොට අපිට පුළුවන් පන්තිය තුලදී ලබා දුණු පාස් පේපර්ස් සියල්ල සාකච්ඡා කරන්න. ඉතින් පාස් පේපර් ඩිස්කෂන් ක්ලාස් එකේදී අපි නිකන් බෝඩ් එකේ ගාණ හදන එක විතරක් නෙමෙයි කරන්නේ. මේ ගණන් අතර තියෙන යම් යම් සම්බන්ධතා. අන්න ඒ සම්බන්ධතා අඳුර ගැනීම සහ යම් යම් ලේසි ප්‍රශ්න, අමාරු ප්‍රශ්න, ඒ වර්ෂවල තියෙන යම් යම් විශේෂතා ඒ සියල්ලම අපි පන්තිය තුල කතා කරනවා. හරියටම ගොත් ක්ලාස් එක තුල වෙනම ඇනලිටික් පාර්ට් එකක් යනවා. ඉතින් ඔයත් 2021 කියලා කරන ළමෙක් නම් ඔයාටත් පුළුවන් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මම පල්ලෙහා WhatsApp නම්බර් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් අන්නේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාට පුළුවන් ඒ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි, එහෙනම් අපි දැන් යමු අද පාඩමට. මම මේ ලියලා තියෙන සරල රේඛාවක අර්ථ දක්වීම. ඉතින් මේ සරල රේඛාවක් කියලා කියන්නේ ඇත්තටම කිසියම් පතයක්. වෘත්තය කියන්නේ කිසියම් පතයක්. හරිද? ඉතින් ඒ කියන්නේ ලක්ෂ්‍ය ගමන් මාර්ගය. පතේ කියන්නේ ලක්ෂ්‍ය ගමන් මාර්ගය. ඉතින් යම් ලක්ෂ්‍යයක් මෙන්න මේ ආකාරයට මෙන්න මේ ආකාරයේ පතයක ගමන් කරනවා නම් අන්න ඒ පතේට අපි කියනවා සරල රේඛාවක් කියලා. කොහොමද? අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වෙනවා නම් යම් පතයක් අන්න ඒ පතේ සරල රේඛාවක්. ඉතින් මේක ඔයාලා මීට කලින් අහලා නැත්තම් අද හරියට මේක දැනගන්න ඔයාලා මීට කලින් ඕන තරම් සරල රේඛා ඇඳලා ඇති. හරිද? ඕ ලෙවල් වලදී අපි ඇති වෙන්න සරල රේඛා නිර්මාණය කළා තියෙනවා. ඉතින් ඔයාලා ඒ කාලෙදි සරල රේඛාවක හරිම නිර්වචන දැනගෙදි නැත්තම් ඔයා ගොළුව තිබුණ නැත්තම් අද මේක හරියට දැනගන්න මේක අතිශය වැදගත්. මොකද අපි සරල රේඛාව කියලා පාඩමක් ඉගෙන ගනිද්දී මේ රේඛාවක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා හොඳ අදහසක් ඔළුවේ තියෙනවා. ඒ නිසා තමයි මම මෙතනින් මේ වැඩේ පටන් ගත්තේ. හරි, අපි දැන් සරල රේඛාව කියන්නේ මොන වගේ දෙයක්ද නැත්නම් පතේ මොන වගේද කියලා අපි දැනගත්තනේ. ඊළඟට අපි යමු මේ O level ගණිතයෙන්ම මේ A level වලට පාර කපා ගන්න. ඉතින් මේ සරල රේඛාව ගැන කතා කරද්දී අපිට මතක් වෙන ප්‍රධානම දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි මේ අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය කියන කෙනා. අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය. අපි පොඩි කාලේ මේ සරල රේඛාවේ සමීකරණ ලිව්වේ y mx + c කියන ආකාරයට. ඉතින් එතනදී මේ m කියලා කිව්වේ මෙයාගේ අනුක්‍රමණය, c කියලා කියන්නේ මෙයාගේ අන්තක්ඛණ්ඩය. එහෙම නැත්නම් y අක්ෂයේ කපන තැන අගය. ඉතින් මෙන්න මේ අනුක්‍රමණය කියන වචනේ දැන් ඔයාලට හොඳට හුරු පුරුදු වචනයක්. මොකද මම මේ වෙනකොට ඔයාලට අවකලනයේ පාඩම සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් මේ අවකලනය කියලා කියන්නේ මොකක්ද? අනුක්‍රමණයට කියන තවත් නමක්. මම ඔක අවකලනයේ වීඩියෝ සීරීස් එකේදී ඔයාලට විශේෂයෙන් කියලා දෙනවා. ඉතින් වක්‍රයක අනුක්‍රමණය අපි අවකලනයෙන් හෙව්වා. ඉතින් මේ අනුක්‍රමණය කියන වචනේ දැන් ඔයාලට නුහුරු නුපුරුදු කෙනෙක් නෙමෙයි, හොඳට දන්න කෙනෙක්. හරිද? ඉතින් එහෙනම් අනුක්‍රමණය ගැන ඔයාලට දැන් ප්‍රශ්නයක් නැහැ. අන්තකණ්ඩේ y අක්ෂයේ කපන තැන අගය. ඔච්චර. හරි. ඉතින් අනුක්‍රමණය දන්නවනම් අන්තකණ්ඩේ දන්නවනම් අපිට මේ සරල රේඛාව මේ විදිහට ලියා ගන්න පුළුවන්. හැබැයි අපි දැන් A level වලදී මේ සරල රේඛාවේ සමීකරණ ලියන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපි A level වලදී අර O level කාලේ වගේ y සමාන mx + c විදිහට නෙමෙයි සරල රේඛා සමීකරණය ලියලා දක්වන්නේ. මෙන්න මේ ආකාරයට. මේක තමයි මෙතනින් පස්සේ අපි සරල රේඛාවක සමීකරණය ලියන ආකාරය.
හරිද මේක දැන් පුරුදු වෙන්න මෙතෙන්දී අපි ගොඩක් වෙලාවට මේ x පදය ධන විදිහට තමයි ලියන්නේ ඉස්සර අපි y වනේ උක්ත කරේ y උක්ත කළා ලිව මතක තියාගන්න මෙතනත් මේ තියෙන්නේ අර ආකාරයම තමයි මේ නිරූපණයේ පොඩි වෙනසක් විතරයි මෙතන තියෙන්නේ හරිද ඒ නිසා අර දෙක දෙකක් නෙමෙයි මේ එකක් හරිද ඕ ලෙවල් ගණිතයයි මෙතනයි තියෙන්නේ එකම දේ හැබැයි මේ නිරූපණේ රිප්‍රසන්ට් කරන එකේ පොඩි වෙනසක් විතරයි තියෙන්නේ එතෙන්දී රීතියක් විදිහට මේ නීතියක් නෙවෙයි රීතියක් විදිහට මේ x ව ධන විදිහට තමයි ලියන්නේ ධන ආකාරය හරිද එනිසා ඒක පොඩ්ඩක් මතක තියාගන්න මේක තමයි අපි මෙතනින් ඉදිරියට භාවිත කරන සමීකරණය හරි ඕ ලෙවල් කාලේ අපි සරල රේඛාවක් ගැන ඉගෙන ගන්නකොට අපිට අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය කියන වචන දෙකම ගොඩක් වැදගත් වුණා හැබැයි දැන් අපි ඒ ලෙවල් වලට ආවට පස්සේ අන්තක්ඛණ්ඩය කියන දේ ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ අපිට මෙතෙන්දී වැදගත්ම වෙන්නේ අනුක්‍රමණය කියන කෙන මොකද අනුක්‍රමණයට අවකලනයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා හරිද ඉතින් එහෙනම් මේ අනුක්‍රමණයට මේ සරල රේඛාව තුලත් අතිශය වැදගත් ස්ථානයක් හිමිනවා ඒ නිසා අපි මුලින් අනුක්‍රමණය ගැන පොඩ්ඩක් ඉගෙන ගනිමු හරිද එතෙන්දී මුලින්ම වාගේ අවධානයට යොමු කරන්න ඕන දැන් සරල රේඛාව ගැන අනුක්‍රමණය හොයන්න පුළුවන් අපි දන්නවා ඒකට ක්‍රම වේදයක් මම කියලා දෙන්නා ඉතින් හැබැයි වක්‍රයක අනුක්‍රමණය හොයන්න අපිට ආකාරයක් නෑ ඒ නිසා තමයි අපි අවකලනය කියලා අලුත් මෙතඩ් එකක් ඒ සඳහා හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් අවකලනය ගැන අපි මේ වෙදී හොඳ දැනුමක් තියෙන පිරිසක්. හරිද? ඒ නිසා අපිට අවකලනය ගැන කිසිම අවුලක් නෑ. මතක තියාගන්න අවකලනය කියන්නේ අනුක්‍රමණයටම තමයි. හරිද? ওই වචනේ ඔළුවේ තියාගන්න. හරි. ඉතින් මේ අපි සාමාන්‍ය රේඛාවක ඉස්සර කොහොමද අනුක්‍රමණය හෙව්වේ නැත්නම් ඔයාලා තාමත් ෆිසික්ස් වලද මේ වැඩේ කරනවා? සරල රේඛාව ඇඳගත්තට පස්සේ ඒ කියන්නේ අපි මේක අඳින්නේ මේ මම කියන්නේ ෆිසික්ස් වලදී යම් ප්‍රැක්ටිකල් එකක දත්ත ටික අපි මාක් කරගන්නවා මේ කොටු කොලේක හරිද දත්ත ටික මාක් කරගෙන මේ විදිහේ සරල රේඛාවක් අපි අඳගන්නවා ඒ අඳගත්තට පස්සේ මේ සරල රේඛාවේ අනුක්‍රමණය අපි හොයාගන්නේ හොඳ පැහැදිලි ලක්ෂ දෙකක් තෝරගෙන හොඳ පැහැදිලි ලක්ෂ දෙකක් තෝරගෙන අපි මෙයා x එක y එක මෙයා x දෙක y දෙක කියලා ගමුකෝ හොඳ පැහැදිලි ලක්ෂ දෙකක් එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය අපි m කියලා හිතුවොත් ඔය m එමෙත අනුක්‍රමණය මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස විදියට y ඛණ්ඩාංක වෙනස කියන y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 විදියට හරිද ඉතින් ඇයි මේ y ඛණ්ඩාංක වලින් x ඛණ්ඩාංක බෙදන්නේ මේ දෙන මාරු වෙන්නේ බැරිද ඔයගේ ප්‍රශ්න වලට එන්න පුළුවන් ඒ සඳහා මම කෙටි උත්තරයක් දෙන්න කෙටි උත්තර මොකද මම වැඩි පැහැදිලි කරන්න බලාපොරොත්තුවක් නෑ ඔයාලා පොඩි කාලෙත් මේව ඉගෙන ගත්තා මේ අනුක්‍රමණය කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් මේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක මේ රේඛාව හදන කෝණයක් තියෙනවනේ අන්නේ කෝණේ tan අනුපාතය ඒ කියන්නේ අනුක්‍රමණය ගැන තවක් නමක් තමයි මේ tan alpha කියලා කියන්නේ tan alpha ඉතින් මේ tan alpha මම මේ ත්‍රිකෝණය ABC කියලා ගන්නවා මේ ABC ත්‍රිකෝණයට අදාළ tan alpha හොයන්න ගියොත් අපිට මේ tan alpha කියලා කියන්නේ BC දිග බෙදීම AB දිග එහෙම නේද BC බෙදීම AB ඔය BC දිග කොහොමද අපිට ලැබෙන්නේ මේ තියෙන්නේ ලක්ෂ දෙකක් හරිද ඛණ්ඩාංක තලයක තියෙන ලක්ෂ දෙකක් ඉතින් මේ BC දිග අපිට එනවා මෙන්න මේ y ඛණ්ඩාංක වෙනසෙන් AB දිග ලැබෙනවා x ඛණ්ඩාංක වෙනසෙන් අනේ නිසා තමයි මෙතන අනුක්‍රමණය y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස ඉදලා අපි සලකන්නේ පැහැදිලිද එනා මේ දේවල් වල හේතු කාරණා නැත්නම් මේ සියල්ල දැනගෙන ඉන්න. ඒ කියන්නේ ආරම්භය ඒ හැමදේම දැනගෙන ඉන්න ඒක ඔයාලට වැදගත්. නිකන් කඩපාඩම් කරනවා වඩා කොහොමද මෙහෙම වෙන්නේ? පද මාරුනොත් වෙනසක් වෙයිද? ඔය හැමදේම හිතලා බලන්න. ඒ වගේම තමයි කෙනෙක් තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ රූප සටහන නම් x2 y2 උඩින් ඉන්න. දැන් යගයන් විශාලයි කියලා අපි දන්නවා. මෙයා පොඩි. හරිද? හැබැයි දැන් යම් ලක්ෂ දෙකක් දෙනවා හරිද අපි දන්නේ කවුද විශාල කවුද කුඩා කියලා එතකොට අපි හැමතිස්සෙම මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනද විශාල කෙනාගෙන් කුඩා කෙනා අඩු කරන්න ඕනද කියන්නේ 얘දෙන මාරු වෙන්න බැරිද ඒ කියන්නේ මෙන්න මෙහෙම y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 වෙන්න බැරිද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් කිසිම අවුලක් නැහැ මාරු වෙන්න
පුළුවන්. හරිද? කිසිම බාධාවක් නැහැ එකට. මොකද මේක මාරුලා තින්නේ මෙහෙමනේ. මෙතනින් ඍණක් එළියට ගත්තාම තමයි මේ දෙන මේ විදිහට මාරු වෙන්නේ. ඒ වගේම යටින් ඍණක් එළියට ගත්තාම තමයි මේ දෙන මේ විදිහට මාරු වෙන්නේ. උඩින් ගන්න ඍණට යට ඍණ කැපිලා ගිහිල්ලා මේ පදෙම ලැබෙනවා. ඒ කියන්නේ මේ විදිහට ලස්සන ලැබෙනවා. එහෙනම් මෙත් මේ ඉන්න කෙනාව තමයි මෙතනක් තින්නේ. කිසිම වෙනසක් නැහැ. එනිසා වාට ලක්ෂ දෙක මාරු කළුණත් අනුක්‍රමණ හොයන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් y ඛණ්ඩාංක වෙනසෙන් x ඛණ්ඩාංක වෙනස බෙදිය යුතුමයි. ඒක තමයි මූලික කතාව. හරි. දැන් අපිට ලක්ෂ දෙකක් දුන්නොත් ඕනෑම ලක්ෂ දෙකක් දුන්නොත් ඒ ලක්ෂ දෙක යකන රේඛාවේ අනුක්‍රමණය හොයා ගන්න පුළුවන්. හරිද? දැන් මම කියලා දුන්න විදිහට වාට ඒක ඇඩේ හරියම ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි පොඩ්ඩක් තව දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. මම ඒ ගැන වාගේ අවධානය යොමු කරන්න. ඒ තමයි මෙන්න මේ කාරණා. හිතන්න මේ y අක්ෂයට සමාන්තරව මේ y අක්ෂයට සමාන්තරව යම් රේඛාවක් ඇඳුනොත් අන්න ඒ රේඛාවේ අනුක්‍රමණය එහෙම නැත්නම් මේ රේඛාවේ සමීකරණය අපි කොහොමද ලියන්නේ? අදන් පොඩි ප්‍රශ්නයක් වන්තුන. ඒ වගේම තමයි x අක්ෂයට සමාන්තරව රේඛාවක් අපි ඇඳුවොත් ඒ රේඛාවේ සමීකරණය කොහොමද ලියන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඉතින් මේ x අක්ෂයට සමාන්තරව යම් රේඛාවක් ඇඳුවොත් අපි ওই රේඛාව ලියන්නේ මෙන්න මේ විදිහට. අපි දුම් මෙයා දෙක හරහා යනවා කියලා උදාහරණයක් විදිහට දෙක හරහා යනවා නම් මේ රේඛාව වෙනම y සමානයි 1. එහෙනම් දැන් සාධාරණාකාර අපි මෙයා ඉදිරිපත් කරොත් අපි ලියන්නේ y ඍණ 2 සමානයි බිංදු. සාධාරණාකාර ඉදිරිපත් කරනම මෙහෙම ලියවෙන්න ඕන. නැත්නම් අපි y සමානයි 2. අපි මෙන්න මේ කාරණාව අවකලනයේ ප්‍රස්ථාර නිර්මාණය කියන කාරණාවෙදි ඉගෙන ගත්තා. හරිද? අපිට මේ තිරස් ස්පර්ශෝන්මුක ලැබුණ මෙන්න මේ වගේ. ඉතින් ඒ ස්පර්ශෝන්මුක රේඛාව අපි නම් කරේ මේ විදිහට. ඒ නිසා මේක වඩා අලුත් දෙයක් නෙමෙයි. හැබැයි මේක අලුත් දෙයක් නොවුනට සරල රේඛාවෙදි සමහර වෙලාවට මේ වගේ තැනකදී ඔයාලට මේක වරදින්න පුළුවන්. පටල ගන්න පුළුවන්. ඒ නිසා මම මේක පොඩ්ඩක් කියලා දුන්නා. ඒ වගේම තමයි මේ y අක්ෂයට සමාන්තර කෙනෙක්. හරිද? y අක්ෂයට සමාන්තර කෙනෙක් අපි නම් කරන්නේ මෙන්න මේ විදිහට. අපි හිතමු මෙයා 3 හරහා යනවායි කියලා. ඒ කියන්නේ x අක්ෂය කපන්න 3 එදී. එහෙනම් මේ රේඛාවේ සමීකරණේ x = 3. මතද ස්පර්ශෝන්මුක අපි නම් කරගත්තේ මේ විදිහට. මතකයි? ඉතින් ඒ වගේම මෙයා සාධාරණාකාර ලිව්වොත් x ඍණ 3 සමානයි බිංදු. මේ විදිහ තමයි යාව සාධාරණව ලියා දක්වන්නේ. හරිද? අර ax ධන by ධන c ආකාරයට ලිවත ඇන්නේ මෙහෙම. හරිද? මෙයාගේ y බිංදුවයි ඒ වගේම මේ ගානේ x බිංදුවයි. පැහැදිලිද? එනිසා මේ ආකාර දෙක හරියට බලා ගන්න x අක්ෂයට සමාන්තර නම් එයා y සමානයි මේ y අක්ෂය කපන තැන තියෙන අගය y අක්ෂයට සමාන්තරව රේඛාවක් ඇන්දොත් එයා වලියා ගන්න මේ x කපන තැන තියෙන අගයන x සමානයි 3x සමානයි 4x සමානයි k අන්නේ ආකාරයට. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ මෙයාලගේ අනුක්‍රමණ ගත්තොත් මේ රේඛා දෙක අනුක්‍රමණ ගත්තොත් මේ දෙකත් හරි විශේෂයි. x අක්ෂයට සමාන්තරවනේ මෙයා ඇඳලා තියෙන්නේ. එතකොට අපි අනුක්‍රමණ ගන්නේ කොහොමද? x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණේ tan අනුපාතය. දැන් x අක්ෂයට සමාන්තර රේඛාවක් කිව්වහම එයා x අක්ෂයත් එක්ක හදන කෝණේ බිඳුවයිනේ. බිඳුවයි. එතකොට අපි දන්නවා tan බිඳුව කියන්නේ බිඳුව. එනම් මෙයාගේ අනුක්‍රමණය කියද මම මෙතන ලියන්නම්. මෙයාගේ අනුක්‍රමණය බිඳුව. අනුක්‍රමණය මෙයාගේ බිඳුව. හරි. ඊට පස්සේ මම මෙන්න මේ රේඛාවට මේ රේඛාව x අක්ෂයේ ධන දිශාවත් එක්ක අංශක 90ක් හදලා. අංශක 90. එතකොට tan 90 කියද? tan 90 අර්ථ නොදක් වේ කියලා තමයි අපි ත්‍රිකෝණමිතිදි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය අර්ථ නොදැක්වෙන අගයක්. එහෙම නැත්නම් අපි මේකට අනන්තය කියලාත් කියනවා. හරිද? අනන්තය කියලා කියනවා. හැබැයි මේ වචනේ භාවිතා කරන්න එපා. මම නම් එච්චර කැමති නෑ ඒකට. හොඳම දේ තමයි අර්ථ නොදැක්වේ කියන තේ භාවිතා කරන්නේ. හරිද? එහෙනම් යම් අපි අනුක්‍රමණයක් හොයන අවස්ථාවකදී අපිට සුළු කරද්දී ඒ අනුක්‍රමණයට අර්ථ නොදැක්වෙන අගයක් ආවොත්. ඒ කියන්නේ මේ වගේ උදාහරණයක්. පහ බෙදීම බිඳුව, හතර බෙදීම බිඳුව ඔන්න වගේ අගයක් ආවොත් අනුක්‍රමණය හැදී මතක තියාගන්න. ඒ කියන්නේ මොකද්ද? අර්ථ නොදැක්වෙන අවස්ථාවක්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ රේඛාවක් ගැන තමයි කියවෙන්නේ. හරිද?
එතකොට මේ වගේ අවස්ථාවකදී අයියෝ මට අනුක්‍රම හොයාගන්න බෑ කියලා නවත්තන එක නෙමෙයි වෙන්න ඕන. මට කරගන්න බෑ. දැන් මොකද්ද කරන්න කියලා මේ දසහතේ කල්පනා කරන්නේ නෙමෙයි. ඔයාලට මතක් වෙන්න ඕනේ මේ මම කියලා දීපු කාරණාව. ඒ වගේම තමයි මම දැක තියෙන සමහර ළම මෙන්න මේ අවස්ථාවේදී. දැන් හිතන හතර බෙදින් බිඳුව කියලා. මේ හතර බෙදින් බිඳුව ලියනවා උත්තරේ හතරයි කියලා. හතරයි කියලා. අර ඔළුවේ නෑ බිඳුවෙන් බෙදන්න බෑ කියන එක. හරිද? දැන් මේ වැරද්ද මං ඔයාලට කියලා දුන්න ආපෝ කවදාවත් වෙන්න දෙන්න බෑ ඔයාලා. හරිද? මේවත් සඳහන් කරගන්න. හරිද? අපිට අනුක්‍රමණ ගැන කතා කරන්න තියෙන මේ කාරණා ටික තමයි. දැන් ඔයාලා දන්නවා ලක්ෂ දෙකක් දුන්නාම අනුක්‍රමණ හොයන්නත් දන්නවා. ඒ වගේම මේ අනුක්‍රමණ විශේෂ අවස්ථා දෙයක් තමයි මම දැන් කතා කරේ. මේ දේවල් දැනගත්තාට පස්සේ අනුක්‍රමණ ගැන හොඳ අදහසක් ඔයාලට තියෙනවා. හරි. ඉතින් ඔයාලා මගේ අවකලන වීඩියෝ සීරීස් එක බලුවා නම් ඒ අවකලන වීඩියෝ සීරීස් එකේදී මම ඔයාලට කියලා දෙනවා පියෝ පේපේකේ 7 වෙනි ගැටලුව සාධනය කරන ආකාරය ගැන. ඉතින් මේ 7 වෙනි ගැටලුව සාධනය කරද්දී මම ඔයාලට කියලා දෙනවා ඒ ගැටලුව සාධනය කරන්න අවශ්‍ය වෙන්නේ අවකලන පිළිබඳ දැනුම සහ සරල රේඛාව පිළිබඳ දෙන මූලික දැනුම කියන දේවල් දෙක. මේ දේවල් දෙකෙන් තමයි ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකොට ඒ ප්‍රශ්නය සම්පූර්ණ නැත්නම් 2011 වෙනකන් 2019 වෙනකන් 2020 වෙනකන්ම සියලුම ප්‍රශ්න සාධනය කරලා තියෙනවා. හරි. ඉතින් මම වීඩියෝ කිහිපයක ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරා. අනිවාර්යෙන් ඔයාලා ඒක බලලා ඇති කියලා මම හිතනවා. බලලා නැත්නම් මම උඩින් ලින්ක් එක දාලා තියෙනවා. අනිවාර්යෙන් ගිහලා ඒ වීඩියෝ ටික බලලා ඉන්න. ඉතින් එතෙන්දී මම ඔයාලට කියලා දුන්නා මෙන්න මෙහෙම කතාවක්. අපිට මේ වැඩිපුරම අපිට එතෙන්දී ඕනුනේ ස්පර්ශක සහ අභිලම්භ කියන දේවල් දෙක. මේ දේවල් දෙකෙන් තමයි මේ ප්‍රශ්න ගොඩක් අහලා තිබුණේ. එතන මේ ස්පර්ශකයේ අභිලම්භයේ තියෙන ප්‍රධානම කාරණාව තමයි මේ දෙන්න ලම්බක. එකිනෙකට ලම්බක. ස්පර්ශකයට ලම්බක වදින රේඛාවට තමයි අභිලම්භය කියලා කියන්නේ. ඉතින් එතෙන්දී මම කිව්වා මේ මෙයාගේ අනුක්‍රම M1 නම් මෙයාගේ අනුක්‍රම M2 නම් මෙතන යම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තමයි M1 වැඩි කිරීම M2 සමාන වෙනවා ඍණයකට. හරිද? මම මේ තීරේ වාඩ කියලා දුන්නා. අපි ඔක භාවිතා කරා. හරිද? භාවිතා කළ ගණන් හැදුවා. ඉතින් මම මුලින්ම මෙන්න මේ තියරිය සාධනය කරලා ඉන්නම්. මේක අපි සරල රේඛාවේ තියෙන තියරිය එකක්. මම ඒක ඔයාලට මේ විදිහ කියලා දීලා තියෙන ඒ නිසා දන්න දෙයින් අපි වැඩේට බහිමු. හරිද? එහෙනම් මුල්ම තියරිය දෙලියා ගන්න. මෙන්න මේ තියරිය යම් රේඛා දෙකක් ලම්බකයි නම් ඒ දෙන්නගේ අනුක්‍රමණවල ගුණිතය ඍණ එකක් වෙනවා. මම දැන් ඒක සාධනය කරන ආකාරය කියලා දෙන්න. හරි, මේ තියෙන්නේ ලම්බක රේඛා දෙකක්. හරිද? මේ y අක්ෂය, මේ x අක්ෂය. හරිද? මේ තියෙන ලම්බක රේඛා දෙකක්. එතකොට අපි දන්නවා පොඩි කාලේ ඉගෙනගත්ත තියරිය එකක් තියෙනවා මේ. මෙතෙන් දැන් ත්‍රිකෝණයක් වාට පේනවනේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුර සමානයි කියලා තියරියක්. මතකයි නේද? එතකොට මේ තියරිය හැටියට මේ කෝණය ෆයි බෙදීම දෙක දන තීටා බවට පත් වෙනවා. තීටා කියලා දාන්න. තීටා වන්නෝ නැහැ තීටා. හරිද? හරි. එතකොට මේ M1 කියන්නේ මොකද්ද? M1 කියුවේ කවුද? මේ රේඛාව අනුක්‍රමණය. එතකොට M1 ලියන්න බලමු මට tan තීටා විදිහට. M1 කියන්නේ tan තීටා. ඒ වගේම තමයි මේ M2 මට ලියා ගන්න පුළුවන්. කොහොමද? M2 ලියන්න පුළුවන් tan ෆයි බෙදීම දෙක දන තීටා විදිහට. ෆයි බෙදීම දෙක දන තීටා. හරිද? ඉතින් ත්‍රිකෝණමිතික දැනුමේ අපි දන්නවා ෆයි බෙදීම දෙකේ ගුණාකාරයක් එක්ක tan අනුපාතයක් තියෙද්දි ඔයාගේ ඔය tan cot වලට මාරු වෙනවා. tan cot වලට මාරු වෙනවා. ඒ වගේමයි මේ අවස්ථාව අපි වෘතපාදයේ බලන්න ඕන. හරිද? ඔන්න ඔය දේ අමතක කරන්න එපා. මම ත්‍රිකෝණමිතිය පළවෙනි කොටස ගැන වීඩියෝ එකේ වලට මේ ගැන විශේෂයෙන් කියලා දුන්නා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක මම මේ සම්බන්ධ ගණනුත් ඔයාලට සාධනය කරලා දුන්නා. එහෙනම් මේක අමතක වෙන්න බෑ. එතකොට දෙවෙනි වෘතපාදේ මෙයා ඉන්නේ. එහෙනම් දෙවෙනි වෘතපාදේ tan ඍණයි. එතකොට ඍණ cot තීටා විදියට මෙයා ලියා ගන්න පුළුවන්. cot තීටා කියන්නේ ඒක යට tan තීටාට. එතකොට M2 ලියන්න පුළුවන් ඍණ එක යට tan තීටා කියලා. ඉතින් tan තීටා කියන්නේ කවුද? M1ට. එහෙනම් M1 sorry M2 සමානයි ඍණ එක බෙදීම M1
තොර m1 m2 ගුණිතය තින 1ට සමාන වෙනවා මෙන්න තීරිය හරිද ඔන්න හොමයි මෙන්න මේ තීරිය ලැබෙන්නේ ඉතින් අපි මේ තීරිය මේ වෙනකොට භාවිතා කරලා ගැටලු සාධනය කරලා තියෙනවා ඒ නිසා වාට දැන් මේක අමුතු දෙයක් නෙමෙයි ඒ වගේම මම මේකට අදාළ කෙටි ක්‍රමයකට වඩ කියලා දුන්නේ. ඒ කියන්නේ අපි හිතමු මේ m1 කියන්නේ භාගයයි කියලා. m1 කියන්නේ භාගය නම් එයාට ලම්බක රේඛාවේ අනුක්‍රමණය අපිට මෙයා දිහා බලන් කියන්න පුළුවන් කොහොමද? m2 කීයද මේ ගානේ? එයාට ලම්බ රේඛා අනුක්‍රමණය කොහොමද කියන්නේ? මේ භාගය මේ ඉලක්කම ඍණින් ගුණ කරලා උඩයට මාරු කරනවා. ඍණින් ගුණ කරන්නේ උඩයට මාරු කරනවා. උඩයට මාරු කරාම 2යි ඍණින් ගුණ කරාම ඍණ 2යි. එහෙනම් උත්තරේ ඍණ 2. හරිද? ඍණ 2. පැහැදිලි නේද? කෙටි ක්‍රමයකට අපි මේකට ඉගෙනගෙන තියෙන නිසා දැන් ඔයාලට යම් රේඛාවකට ලම්බක රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි ඊළඟට ඉගෙන ගමු මේ ලක්ෂ දෙකක් අතර දුර හොයාගන්න විදිය. කියන යම් රේඛාවක ලක්ෂ දෙකක් අතර දුර කොහොමද අපි හොයාගන්නේ කියලා. මේක හරි ලේසි වැඩක්. හරිද? බලා ගන්න කොහොමද කරන්නේ කියලා. හරිම ලේසි. AB සමානයි වර්ගමූල ඇතුලේ හොඳට බලා ගන්න x ඛණ්ඩාංක වෙනසේ වර්ගය. හරිද? ඔයාලට කැමති කෙනෙක්ගේ කැමති කෙනෙක් අඩු කරන්න පුළුවන් කිසි බාධාවක් නැහැ. හරිද? කිසිම බාධාවක් නැහැ කැමති කෙනෙක්ගෙන් කැමති කෙනෙක් අඩු කරන්න. හරිද? ධන y ඛණ්ඩාංක වෙනසේ වර්ගය. y2 ඍණ y1 ගේ වර්ගය. ඔන්නක තමයි සමීකරණය. මේ තමයි a හා b කියන ලක්ෂ දෙක අතර දුර. තේරුණාද? හරිම ලේසි. y ඛණ්ඩාංක වෙනසේ වර්ගය ධන x ඛණ්ඩාංක වෙනසේ වර්ගය. හරි. අපි ඔකට පොඩි උදාහරණයක් කියමුකෝ. 2 1 ලක්ෂයයි අපි ලියගමු මෙතන 4 6 ලක්ෂය. 2යි 1යි 4යි සහ 6 ලක්ෂය. එතකොට කොහොමද y ඛණ්ඩාංක වෙනස ධන x y ඛණ්ඩාංක වෙනසේ වර්ගය ධන x ඛණ්ඩාංක වෙනසේ වර්ගය. එතකොට 6න් එකක් අඩු කරාම 6 ඍණ 1ේ වර්ගය ධන 4න් දෙයක් අඩු කරාම 4 ඍණ 2ේ වර්ගය. 6න් එකක් අඩු කරාම 5යි 5ේ වර්ගය 25යි 4න් දෙයක් අඩු කරාම 2යි 2ේ වර්ගය 4යි 25 4යි 29යි නේද? වර්ගමූල 29යි. මෙන්න උත්තරේ. හරිම ලේසි හරිද? කිසිම අමාරුවක් නැහැ. බොහොම සරල දෙයක්. හරිද? එහෙනම් ඒක දැන් ඔයාම මතකේ තියාගන්න ඕනම ලක්ෂ දෙකක් අපි දන්නවනම් ඒ ලක්ෂ දෙක අතර දුර අපිට දැන් හොයාගන්න පුළුවන්. ලක්ෂ දෙකක් අතර දුර හොයාගන්න පුළුවන්. හරි? ඊළඟට අපිට තව වැදගත් වෙන දෙයක් තමයි මේ මම අර අනුක්‍රමණය ගැන සරලවම කලින් කියලා දුන්නේ. ඉතින් මේ අපි සාමාන්‍ය රේඛාවක් ලියාගන්නේ මේ විදිහටනේ. මේ විදිහට රේඛාවක් ලබා දුන්නාම එයා ගණුක්‍රමණය කොහොමද හොයාගන්නේ කියලා දැනගන්න ඕන. හරිද? අපි හිතමු මේ රේඛාවේ අනුක්‍රමණය m කියලා. මේ රේඛාවේ අනුක්‍රමණය අපි ලියාගන්න මෙන්න මෙහෙමයි. හොඳ බලා ගන්න. ඍණ a බෙදීම b. ඍණ a බෙදීම b. ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. හරිද? ඔප්පු කරලා පෙන්නන්න. ඔයා මතක තියාගන්න. ඍණ a බෙදීම b. ඒ කියන්නේ x ගේ සංගුණක ඍණෙන් වැඩි කරලා b sorry y ගේ සංගුණකෙන් බෙදන්න ඕන. හරිද? මේ විදිහ නැවෙ තියෙන සමීකරණය. මේ සාධාරණ ආකාරයට සමීකරණ තිබුණොත් x x ගේ සංගුණක තියෙනවනේ. ඒ x ගේ සංගුණක ඍණෙන් වැඩි කරලා බෙදනවා b ගේ y ගේ සංගුණක වලින්. ඔක තමයි ක්‍රමය. හරිද? මම මේක ඔප්පු කරලා පෙන්නනවා මෙන්න මෙහෙමයි. හරි සරල දෙයක් අපි පොඩි කාලේ කරන නැත්නම් පොඩි කාලේ දන්න සූත්‍රෙ විදියට හදා ගන්නයි තියෙන්නේ. කොහොමද? මම by මේ පැත්තේ තියාගෙන මේ දෙන අනිත් පැතර අරගෙන. එතකොට ඍණ ax ධන c. ඊට පස්සේ y ව උක්ත වෙන විදිහට b ගෙන් බෙදනවා. දැන් බලන්න මෙයා y සමානයි mx ධන c වගේ නේද? ඒ හැඩයට ඉන්නේ. එතකොට මෙයා තමයි අත්තක් කන්දේ. එතකොට මේ පදය තමයි අනුක්‍රමණය. එහෙම නැත්නම් m අනුක්‍රමණය වෙන මෙන්න මේ පදය. මේ x මේ y.
එනම් අනුක්‍රමණය ඍණ a බෙදීම b තේරෙනවද ඔන්න ඔහොම තමයි මේ ආකාරයට සාධාරණ ආකාර සමීකරණ දුන්නොත් එයාගේ අනුක්‍රමණය අපි හොයාගන්නේ හරිද මේ දේවල් ඔයා දැනගෙන ඉන්න මූලික කාරණා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නන්නේ මූලික සංකල්ප ගැන අපි දැනගන්න දිය යුතු මූලික දේවල් ගැන හරි ඒ වගේමයි අපිට මේ සමාන්තර රේඛා දෙකක් අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා හරිද මේක අපි ඉස්සරහට තව භාවිතා වෙන දෙයක් හැබැයි මම දැනට පොඩ්ඩක් මේක නවාට කියලා දෙන්න මොකද මම මේ වීඩියෝ එකේ පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ පොඩි ගණන් කීපයක් දාලා තියෙනවා ඉතින් අනේ ගණන් හදන්න ඔයාට මම මේ කිය දෙන දේවල් ඕන වෙයි ඒක මම මේ දේවල් පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නේ යම් රේඛා දෙකක් සමාන්තර නම් සමාන්තර භාවයේ අඳුරගන්න මෙන්න මෙහෙමයි ඒ රේඛා දෙකේ අනුක්‍රමණ දෙක සමානයි යම් රේඛා දෙකක අනුක්‍රමණ සමානයි නම් වෙන මොනවා සමාන මේ කියන්නේ වෙන මොනවා සමාන වුණත් වැඩක් නැහැ අනුක්‍රමණ දෙක සමාන වෙන්න ඕන ඉතින් අනුක්‍රමණ දෙක සමානයි නම් එම රේඛා දෙක සමාන්තර හරිද අනුක්‍රමණ සමාන නැහැ රේඛා දෙක සමාන්තරයි මේ ගැන ඔයාගේ ඔළුවේ තියාගන්න හරිද යම් රේඛා දෙක සමාන්තර බව පෙන්වන්න කිව්වොත් ඔයාලට මේ අනුක්‍රමණ දෙක සමාන කරලා ඒ උපක්‍රම කරන්න පුළුවන් හරිද මේකත් ඔයාලට ඕන වෙයි වැදගත් වෙයි හරි ඊළඟට අපිට වැදගත් වෙන තව විශේෂ තීරයක් තියෙනවා ඒ තමයි මේ අපිට ලක්ෂ 3ක් දුන්නාම අපි කමු ත්‍රිකෝණයක් මුලික ත්‍රිකෝණයක් අඳගම් ඉතින් මේ ත්‍රිකෝණයක අපි ඉස්සර මේ වර්ගඵලයේ හැම හෙව්වේ මතකද ලම්බකයක් නිර්මාණය කළ ලොහමනේ ලම්බක ඇඳලා ආධාරක පාදයේ දිග හොයාගෙන හරි අමාරුවෙන් අපි කරේ හරිද එතකොට දැන් අපි එහෙම කරන්න යන්නේ නැහැ අපිට මේ ABC තුන් දෙනාගේ ලක්ෂ ටික අපි ලියගමු මේ විදිහට x3 y3 මෙහෙම ලක්ෂ තුන දුන්නොත් අපිට පුළුවන් මෙයාගේ වර්ගඵලය හොයාගන්න කොහොමද විශේෂ සූත්‍ර විශේෂ සමීකරණයක් තියෙනවා මෙන්න මෙහෙමයි වර්ගඵලය සමානයි භාගයයි මාපාංක මාපාංක ඇතුලේ මාපාංක මොකද හේතුව තමයි වර්ගඵලයක් කියන්නේ ධනාගයක් නේ ධන උත්තරයක් එනවනේ ඒ නිසා මාපාංක දාලා තියනේ මේක මෙහෙම හරි ලේසි මේකේ අපි යම් තැනකින් පටන් ගන්න දැන් මේ ශීර්ෂ තුනක් නේ තියෙන්නේ ඔය ලක්ෂ තියෙන මේ ත්‍රිකෝණයේ ශීර්ෂවල එතකොට අපි එක තැනකින් පටන් අරගෙන රවුමක් ගිහිල්ලා ආපහු එතෙන්ට එන්න ඕන මේකේ ගුණාංගය ඔන්න ඔහමයි අපි වටයක් ගිහිල්ලා ආයේ ඒ ඉඳපු තැනට එන්න ඕන හරියට වා ගෙදර ඉඳලා කොහරි ගමනක් ගිහිල්ලා ආපහු ගෙදරට එනවා හරිද එතකොට මේ ගමන් මාර්ගය යද්දි මම දැන් A වල ඉඳන් B ට ගිහිල්ලා B වල ඉඳන් C ට ගිහිල්ලා C වල ඉඳන් නැවත A කරා එනවා ඒක තමයි ගමන් මාර්ගය ඒක ගමන් මාර්ගයේ මගේ සන්ධි ස්ථාන ටික මම පිළිවෙලට ලියන් යන එක තමයි කරන්න තියෙන වැඩේ කොහොමද x1 y1 මෙතෙන්දි x කණ්ඩායම් උඩින් y කණ්ඩායම් යටින් ලියන්න ඊට පස්සේ මට හම්බෙන්නේ x2 y2 ඊට පස්සේ x3 y3 අවසානයේ නැවත x1 y1 මතක ඇතුව පටන් ගත්ත තැනට එන්න ඕන ඒ කියන්නේ මේක සංවෘත රූපයක් නේ තරා A වලින් පටන් අරන් B ට ගිහිල්ලා C ට ගිහිල්ලා නැවත ඒ කරා පැමිණිය යුතුයි මේ සූත්‍රය තියෙන්නේ ඒ විදිහට පැහැදිලිද හරි ඊට පස්සේ මේකේ උත්තරය ගන්න මෙන්න මෙහෙමයි භාගයයි මේ x කණ්ඩාංකය දෙවනියගේ y වලින් ගුණ කරනවා x1 y2 දන්න මෙයාගේ x2 y3 දන්න මෙයාගේ x3 y1 හරිද හරි ලේසි මේ පියවර ටික ලස්සනට අනුගමනය කරන්න ඉතලා තියෙනවා ඊට පස්සේ අඩු කරන්න ඕන මේ හරහට අනිත් පැත්තට ගුණ කරලා ලැබෙන අගයන් වලින් ඒ කියන්නේ මෙන්න මෙහෙම y1 x2 දන්න y2 x3 දන්න y3 x1 මේ පැත්තට ගුණ කරාම එන අගයන් වල එකතුව අනිත් පැත්තට ගුණ කරාම එන අගයන් වල ගුණ එකතුවෙන් අඩු කරන්නයි ඕන මේක මතක තියාගන්න තියෙන ඉතින් මේකෙන් අපිට පුළුවන්
මේ වගේ ත්‍රිකෝණයක වර්ගඵලය බොහෝම පහසුවෙන් හොයන්න. කලින් වගේ අර ලම්භ කුස හොය මහන්සි වෙන්න ඕනේ නැහැ. පේනවද? හරි. ඉතින් මෙන්න මේ දේ අපිට පුළුවන් මේ ත්‍රිකෝණයෙන් නවතින්න නැතුව ඕනම බහුවස්ත්‍රයකට ඕනම පාද ගාණක් තියෙන බහුවස්ත්‍රයකට භාවිතා කරන්න. හරිද? ඒ කියන්නේ පාද 4ක් 5ක් 6ක් ඕනම ගාණක් තියෙන බහුවස්ත්‍රයකට මේ තියරිය භාවිතා කරන්න පුළුවන්. මම මේ චතුරස්රයකට මේක භාවිතා කරන්න ඉදී පොඩ්ඩක් වාඩ කියලා දෙනවා. චතුරස්රයකට වෙන ඕනම බහුවස්ත්‍රයකට භාවිතා කරන විදිය වා කේදෙදි ප්‍රැක්ටිස් වෙන. හරිද? අපි චතුරස්රයක් ගමු මේ විදියට. හරිද? A B C D. හරිද? එතකොට මෙයාගේ වර්ගඵලය මට ලියන්න බලන්න මෙන්න මෙහෙ. භාගයයි A ලක්ෂ්‍ය ඛණ්ඩාංග x1 y1. මෙයා x2 y2 x3 y3 x4 y4. මෙහෙම ගමු. එතකොට කලින් වගේමයි A වලින් මම වැඩි පටන් ගන්න. A වලින් පටන් අරන් නැවත A කරා එනවා. එතකොට x1 y1 x2 y2 x3 y3 x4 y4 අවසානයේ x1 y1 මෙන්න මේ විදිහට ලියා ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට මේ පැත්තට ගුණ කරන් යනවා. එහෙම ගුණ කරලා ලැබෙන අගයන් වලින් මේ පැත්තට ගුණ කරලා ලැබෙන අගයන් ටික අඩු කරන්න. ඔච්චරයි. ඔය විදිහෙන් අපිට පුළුවන් මෙන්න මේ චතුරස්‍රයේ වර්ගඵලය හොයාගන්න. හරිද? ඒ ලැබෙල එන අගය සමානට ඍණ වෙන්න පුළුවන්, ධන වෙන්න පුළුවන්. අපි දන්නේ මොකද අඩු කිරීමක් නැති. මේ පද දෙක විශාල නොවේ ඍණ එන්නේ. හැබැයි මාපාංක තියෙන නිසා බය නැහැ. අපිට ගන්න තියෙන ධන අගය විතරයි. ඒ එන අගය දෙකෙන් බෙදලායි උත්තරය ගන්න ඕනේ. හරිද? ඔන්නෝ තමයි ක්‍රමවේදය. හරිම සරලයි. ඒ කියන්නේ අපි ලක්ෂ දන්නවනම් හරිද? ලක්ෂ 4 දන්නවනම් වර්ගඵලය හොයන එක හරිම සිම්පල්. හරි. එතකොට ඔයාලට මේ ඉස්සරහා ගණන් හදද්දී සමහරලා ලක්ෂ 4ම දීලා ගණන් අහන්න පුළුවන්. ඒ වගේම තමයි 1 ලක්ෂයක් හෝ දෙකක් අපිට හංගලා දීලා. ඒ කියන්නේ එයා හොයන්න දත්ත ටික දීලා මේ ඒ කියන්නේ එලි පිට දෙන්නේ නැතුව හොයන්න දත්ත ටික අපිට හංගලා දීලා තියෙනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕන අපේ දැනුමේ මේ ලක්ෂ දෙක හොයාගෙන ඊට පස්සේ වර්ගඵලයක් අහනවා නම් මේ ක්‍රමවේදයට වර්ගඵලය හොයන්න. තේරුණා නේද? හරි. එහෙනම් අපි ඔන්න දැන් වර්ගඵලයක් දන්නවා. ඊට පස්සේ යමු මේ යම් ලක්ෂ දෙකක්. දැන් ලක්ෂ දෙකක් යා කරන රේඛාවක් බෙදෙන අනුපාතය. ඒ කියන්නේ තවත් ලක්ෂයකින් එම රේඛාව බෙදෙන අනුපාතය ගැන ඉගෙන ගන්න. හරි. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕන තව වැදගත් තීරයක් තමයි යම් රේඛාවක්. හරිද? මේ යම් ලක්ෂ දෙකක් යා කරන මේ රේඛාව කිසියම් අනුපාතයකට බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංග සොයන ආකාරය. දැන් මට ඕන මේ මෙන්න මේ AB කියන රේඛාව M ට N අනුපාතයෙන් M ට N අනුපාතයෙන් බෙදෙන මෙන්න මේ C කියන ලක්ෂයේ ඛණ්ඩාංග හොයාගන්න. X සහ Y ඛණ්ඩාංග හොයාගන්න. හරිද? මෙන්න මේකට අදාළ සූත්‍රය මෙන්න මෙහෙමයි. හොඳට මතක තියාගන්න මෙන්න මේ සමීකරණය. C ලක්ෂයේ ඛණ්ඩාංග අපි ලියන්නේ මෙන්න මේ ආකාරයට. කොහොමද? මේ M අනුපාතය M අනුපාතය මේ x2 වලින් මාරු වෙලා ගුණ වෙන. හරිද? M වාරයක් x2 ධන n වාරයක් x1 මෙතන මාරු වෙනවා. හරිද? n වාරයක් x1 බෙදීම m ධන n. හරිද? අවසානයේ මේ දෙන්නගේ අනුපාත දෙක එකතුවෙන් බෙදන්න තියෙන. ඊට පස්සේ y ඛණ්ඩාංග ඔය විදිහමයි m වාරයක් y2 ධන n වාරයක් x1 sorry y1 බෙදීම m ධන n. ඔන්න ඔය විදිහ තමයි මේ ලක්ෂය c ලක්ෂයේ ඛණ්ඩාංග ලැබෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. හරිද? m වාරයක් x2 ඒ කියන්නේ මේ හරහට ගුණ වෙන. හරිද? n වාරයක් x1 මෙන්න මේ x ඛණ්ඩාංගයේ මෙයාගේ මේම් මෙයාගේ මාරු වෙලා කතරේ වගේ හරහාට ගුණ වෙන්නේ. ඊට පස්සේ
මේ දෙන්නාගේ එකතුවෙන් බෙදන්න ඇති. හරිද? හරි ලේසි. මේක මතක තියාගන්න ඕන. එතකොට මේක පොඩ්ඩක් අර මතක තියාගන්න තියෙන දේවල් ටික වැඩි හැබැයි ඔයා ගණන් හදද්දි. මේ දේවල් භාවිතා කරලා ඔයා ගණන් හදනකොට ඔයාගේ මේ ඔයාගේ මතකයට ඉබේම මේ දේවල් යන වෙන නිසා පුළුවන් තරම් ගණන් හොයාගෙන හදන්න. ඒ වගේම ඔයාටම පුළුවන්. ඔයාටම හැකියාව තියෙනවා ඔයා විසින් ගණන් කිහිපයක් නිර්මාණය කරගෙන හදන්න. මේක හරි ලේසි දෙයක්නේ. M ට කැමති අගයක්, N ට කැමති අගයක් අරගෙන කැමති ලක්ෂ දෙකක් අරගෙන ඔයා මේ විදිහම ගණන් කිහිපයක් හදන්න. හරිද? මම දෙනකන් බලන් ඉන්න එපා. නැත්නම් වෙන ගුරුවරයෙක් ඉස්කෝලේක සර් කෙනෙක් මිස් කෙනෙක් දෙනකන් බලන් ඉන්න එපා. ඔයාටම පුළුවන් දැන් කැමති ලක්ෂ දෙකක් ලියාගෙන කැමති අනුපාතයක් ලියාගෙන මේ සී ලක්ෂ හොයාගන්න. ඒක කරන්න. හරිද? පුරුදු වෙන්න. හරිද? මම පොඩි එක උදාහරණයක් ඔයාලට කියලා දෙන්න. අපි හිතමු මෙන්න මෙහෙම. මට අවශ්‍යයි මෙන්න මේ AB රේඛාව හරි මැදි. ඒ කියන්නේ සමානව කොටස් දෙකකට බෙදෙන ලක්ෂය හොයාගන්න. प्रधान मेरी नेकाने सरल कैटे देना मेरी हाथर के किसी प्रश्न ने मट दंग मध्य लक्ष्य कंडा कोई दी अणुपात होम दें ए सी बेदीम सी बी अणुपात होम दें सामान बेदाने एक बेदी में उत्तरे उत्तर उत्तर हाय देखे बेदू हम तू नाय दहाट देखे बेदू हम नामे तू नाय नामे आय अर्द अभी मे मध्य लक्ष्य हो मेदन पास से अर्द पड़ी तीयर याक हद मे आट तवालू देखें मेके लबे मे आट तवालू देख मे वगे तव लक्ष्य दाला मध्य लक्ष्य की हिप्याक हो बल मे लक्ष्य दिख विनस्कर ए बीट कैमती कैमती इलाक दाला मध्य लक्ष्य टी हो बल तो रटाव हो गए मुकाद मेदन दिन एक निशा मेदन लेवने मे वै मे एक्स का अंडा अंकि तम मे एक्स का अंडा अंकि लेवने मेतन एक वाराक देख एक मे एक्स का अंडा अंकि मेतन लेवने अरे इट पास एका देख अरे वहा मे विधि गण तव दहायक सीया कोटिया खेद मे मम केबू रटाव ये कोटियम ये सीएम अडंगु मुखाद रटाव मे लक्ष्य देखे कतु कल देखे बिधुआ ऐन देम ने मे मित्र बल मे लक्ष्य देखे कतु कल मे वै कांडांग देखे तो कल देखे बिधुआ मे ऐन दे ने मम्मी लियल एक मम्मी लियल हर ये नि साहब मेरे नहीं पास है मे भी दे मैं काफी मत गति आगे ना तमाय एक्स कांडांक देखे कतु कल देखे बेदनवा ये वगे वाई कांडांक देखे कतु कल देखे बेदु हम अपिटे आगे मध्य लक्ष्य लागन कुल तेरा उन्न पड़ी उदाहरण के दो उदाहरण तवाल या क्वाड पहल दिख रहा मेक हम मत आगे ना अभी पुल अमे तीन मध्य लक्ष्य अलुद लागन हर मे दिए मम अद वाल्ट कल देना अंतिम तीयरी मे तीयरी तीन मेहमे मध्य रेखा देखा छेदने वीमे इकन मेवा रेखा देखा छेदने वेदी ये रेखा देखा बारे में कोण देखा खेदन हेम रेखा देख मे कारण तीन एक हेदन कोण्याक सुलू कोण्याक आणि कोण्याक महाकोण्याक
හැබැයි ඔය ඔය කෝණ දෙක අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා ඒ තමයි මෙයා තීටා නම් දබන් මෙයා පයි දෙන තීටා හරිද පයි දෙන තීටා ඉතින් එතකොට අපි මේ සුළු කෝණය හොයාගත්තාම අනිවාර්යෙන්ම මහා කෝණය නිකම්ම හොයාගන්න හැකියාව තියෙනවා ඉතින් ඒ නිසා අපි සූත්‍රයක් ලබා ගන්නවා මෙන්න මේ සුළු කෝණය රේඛා දෙකක් ඡේදනය වීමෙන් සැදෙන සුළු කෝණය සඳහා ප්‍රකාශ කවි ඒ රේඛා දෙකේ අනුක්‍රමන ඇසුරෙන් ලබා ගන්න. ඉතින් අන්න ඒ තීරය තමයි මම දැන් ඔයාලට මේ කියලා දෙන්නේ. හරිද? මුලින්ම අපි මේ තීරිය ලියා ගන්න කලින් කෙලිම ඔප්පු කරලා ගමු. එහෙම හොඳයි නේද? මම මේ දැන් ඔප්පු කිරීම මේ කියලා දෙන්න ඔයාලට. දැන් මේ තියෙන්නේ M1 අනුක්‍රමන සැද රේඛාවක්. මේ x අක්ෂය ධන දිශාවත් එක්ක බලන්න එයා තීටා 1 කෝණයක් හදනවා. ඉතින් අපි දන්නව නේද? x අක්ෂය ධන දිශාවත් එක්ක හදන කෝණය තීටා 1 නම් මේ m1 අපිට ලියා ගන්න පුළුවන් නේද? tan තීටා 1 කියලා. මම දැන් වීඩියෝ එක කලින්වත් කියලා දුන්න තීරිය මේ තියෙන. හරි. ඉතින් ඒ වගේම මේ tan තීටා 2ව මේ මාක් කරලා තියෙන tan θ2 x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය. එයා මහා කෝණයක් තමයි. හරි මතක තියාගන්න x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණයක්. ඉතින් එහෙනම් මේ m2 මට ලියා ගන්න පුළුවන් tan θ2 කියලා. හරිනේ සාධාරණයි. හොලක් නෑ. හරි. ඊට පස්සේ බලන්න මේ අපේ O level ගණිතේ මට මෙන්න මෙහෙම කියන්න පුළුවන් දෙයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට සමානයි. හරිනේ. ඉතින් එහෙනම් තීටා 2 සමාන වෙනවා මේ දෙන එකතුවට. මම ඔතනින් තීටා උක්ත කරනවා. මෙයා මෙහෙට අරන් ආවිලා. ඊට පස්සේ මම දෙපැත්තම tan ගන්න. හරි. tan ගත්තාම tan තීටා 2 ඍණ තීටා 1. tan තීටා 2 ඍණ තීටා 1. එතකොට tan θ දැන් මෙතෙන්ට අපිට අර සංයුක්ත කෝණ සම්බන්ධ තීරිය ඇප්ලයි කරන්න දී ත්‍රිකෝණමිතිය. එයා ලියගත්තා tan θ2 ඍණ tan θ1 බෙදීම 1 ධන tan θ2 tan θ1 කියලා. ඉතින් tan θ2 කියන්නේ කවුද? m2. tan θ1 කියන්නේ m1. m2 ඍණ m1 බෙදීම 1 ධන m1 m2. හරි මේ තියරියේ අතිශය වැදගත් දෙයක් තමයි මෙන්න මේ කාරණාව මාපාංක භාවිතය මාපාංක දාලයි අපි මෙන්න මේ තියරිය මෙතනින් පස්සේ ලියන්නේ ඒකට හේතුවක් තියෙනවා ඒ තමයි මම කිව්ව මේ මම ගන්නෙ රේඛා දෙක අතර හැදෙන සුළු කෝණය මම මේ මුලින්ම කිව්ව සුළු කෝණය මම ගන්න. ඒතර සුළු කෝණය හැම වෙලාවෙම يعني සුළු කෝණයක tan අනුපාතය හැම වෙලාවෙම ධන අපි ත්‍රිකෝණමිතිය ඔබ ඉගෙනගෙන තියෙනවා හරිද මේ සුළු කෝණේ tan අනුපාතය ධනයිනේ හැබැයි දැන් මම දන්නේ නැනේ මේ m1ද m2ද විශාල කියලා හරිද මොකද අපි දන්නේ මම මේ අදගත්තේ සාධාරණ රූප සටහන ඉතින් එතකොට හදිස්සිය m1 විශාල වුණොත් m2ට වඩා මෙතන එන ඍණ උත්තරයක් හරිද උත්තර එක ප්‍රශ්නයක් වෙනවනේ ඉතින් ඒ නිසා තමයි මේ මාපංක දාලා තියෙන්නේ මේ යටපදය නම් අවුලක් නැහැ යටපදේ කොහොමද දන්නේ? ඒක අවුලක් නෑ. මෙන්න මෙතෙන් තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. හැබැයි දැන් අපිට ඒක නෑ බය වෙන දෙයක් නෑ කිසිම විදිහකට. මාපාංක තියෙන නිසා ඍණාවත් ධනාවත් අපි ධන උත්තරේ විතරයි ගන්නෙ. ඒ හරහා අපිට පුළුවන් සුළු කෝණය හොයාගන්න. සුළු කෝණය දන්නා නම් මහා කෝණය හොයාගන්න පුළුවන් 180 වෙන අඩු කරලා. ඕක තමයි ක්‍රමවේදය. හරිද? පැහැදිලි නේද? හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ කැමැති අනුක්‍රමණ කිහිපයක් භාවිතා කළ මේ තියරිය පුරුදු වෙන්න හරිද මේක පුරුදු වෙනවා අප්ලයි කරලා පුරුදු වෙන්න ඉතින් ඒස්නා මම ඉතා සරල කිසිම අමාරුවක් නැහැ ඉතාම සරල ගැටලු කීපයක් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරන් ඒ ගණන් ටික හදන්න ඉතාම සරල ගණන් ටික මම අමාරු ගණන් මොනවද දාලා නැහැ මේ ගණන් වල එකම අරමුණ තියෙන ඒ තමයි මේ තියරිය ඔයාට සමීප කරන එක හරිද එච්චරයි අරමුණ තේ නිසා ඒ ගැටලු ටික සාධනය කරන්න ඒක තමයි හොඳම දේ ගැටලු ටික අරන් හදන්න තව ගැටලු ඔයාම ලියලා මේ තියරි ඔයාට සමීප කරගන්න හරිද
හරි එහෙනම් මගේ අද දවසේ මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේවල් ටික තමයි ඊට පස්සේ මම ඉදිරි වීඩියෝ හරහා තවත් මේ සරල රේඛාව සම්බන්ධ මූලික තියරි සහ තියරි සාධනය කරන ආකාරයන් ගැන ඔයාලට කියලා දෙනවා හරිද ඒ වගේම අපි බලමු පොඩි උදාහරණ ගන්නොත් ඒ ඔස්සේ හදාගෙන යන අද දවසේ මම වැඩි උදාහරණ ගණන් හදන්න ගියේ නැහැ මොකද මේවා හරි ලේසි දේවල් හරි හරි සරල කාරණා ඉතින් උදාහරණ ගැටලු හදන්න ඕන ගණන් තියෙනවා ඉතින් ඒ අවස්ථාවේදී අපි ඒවා හදමු මේ වීඩියෝ එකේදී මගේ අරමුණ මේ මූලික තියරි කොටස් වලට සමීප කරන විතරයි මේවා හරි ලේසි හරිම සරලයි මීට වඩා ගැඹුරු බැර අරමුණු තියරි තියෙනවා අපිට ඉස්සරහා ඉගෙන ගන්න හරි එහෙනම් අපි එවැනි වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බෙමු එතෙක් ඔබ හැම දෙනාටම සුබ දවසක්